අපි ගිය සතියේ වැඩසටහන දෙන කතා කරලා කොහොමද හිට්ලර්ගේ ගවේෂණ කණ්ඩායම ලංකාවට ආවේ ඇයි ලංකාවට මේ ගවේෂණ කණ්ඩායම හිට්ලර් එන්නේ කියන කාරණාව ගැන කතා කරන්න. කෙසේ වුවත් හිට්ලර්ගේ මේ ගවේෂක කණ්ඩායමට පුළුවන් වෙනවා ලංකාවේ ඇතුලේ රාවණ රජුරුවන්ගේ ගුවන් යාන තාක්ෂණය පිළිබඳව ඒ තාක්ෂණයේ ගැබ් වෙලා තිබ්බ පුස්කොළ පොත් ටිකේ කොටසක් අශෝක රජුරුව හරහා ඉන්දියාවට තවත් කොටසක් ටිබෙට් දේශයටත් සංක්‍රමණය වෙලා තියෙනවා කියලා දීගෙන හොයාගන්න. කෙසේ මේ මේ කියන ගමන් මාර්ගයන් ඔස්සේ මේ පරීක්ෂක කණ්ඩායම ගමන් කරනකොට පරීක්ෂක කණ්ඩායමට හොයාගන්න පුළුවන් වෙනවා අග්නි විමානම් කියලා. රාවණ රජුරුවන්ගේ ගුවන් තාක්ෂණයේ ඉතාමත් සුළු බිඳක් ගැබ් වෙලා තිබ්බ පොතක හින්දි පරිවර්තනයක්. අග්නි විමානම් පොතේ තියෙන මේ තොරතුරු ටිකක් අරගෙන යනවා ජර්මනියට. ජර්මනියට ගිහිල්ලා හිට්ලර් ඉතාමත් රහස් පරීක්ෂණාගාරයක ඇතුලේ ලෝකයේ දෙවැනි මිසයිලයේ උපත මේ කරන්න පටන් ගන්නවා. මොකද රාවණ රජුරෝ තමන්ගේ ඒ රජ කාලෙදී මේ මිසයිල තාක්ෂණය පාවිච්චි කරා කියන සාක්ෂි තියෙනවා. එහෙනම් ලෝකයේ දෙවැනියට තමයි මේ මිසයිලය කියන දේ උපත ලබන්නේ. කෙසේ මේ කාලවකවානුව තුල ජර්මනියත් එක්ක සංසන්දනය කරනකොට ඇමරිකාව රුසියාව කියන රටවල් තාක්ෂණයෙන් හිනි පැත්තටම ගිහපු රටවල්. හැබැයි ජර්මනි තමයි ලෝකෙට මුලින්ම මේ මිසයිල් එකනේ දෙ හොයාගන්නේ. ලෝක ඉතිහාසය නැවත පරිච්ඡේදගත කරන්න පුළුවන් උපකරණයක් ජර්මනිෙන් හොයාගන්නේ කොහොමද? ජර්මනියට කොහෙන්ද මේ තාක්ෂණය හම්බුනේ? සරලම උත්තරේ වෙන්නේ අපි අදහන්නේ නැති අපිට වටිනාකමක් නැති නමුත් හිට්ලර් වටිනාකමක් දෙන්න උත්සාහ කරපු රාවණ රජුවන්ගේ මේ තාක්ෂණය. කෙසේ හෝ රාවණ රජුවන්ගේ මේ තාක්ෂණය යොදා ගනිමින් ජර්මනිය එදා තමන් අභිබවා තාක්ෂණයෙන් ඉදිරියට ගිහිල්ලා තිබ්බා. ඒ ඇමරිකාව රුසියාව පැත්තකින් තියලා තමන් මිසයිල් ඉදපදවලා තමන්ගේ ඒ යුද පරාක්‍රමය ඉස්සරහට අරන් යන්න හිට්ලර් එදා කටයුතු කරනවා. මෙතනින් එහාට ගිහිල්ලා හිට්ලර් සබ්මරීන යුද්ධ ටැංකිය කියනවා ඒ විවිධ වූ තාක්ෂණික උපාංග වලට හිට්ලර් තමන්ගේ අවධානය යොමු කරන්න පටන් ගන්නවා. අනිත් වැදගත්ම කාරණාව තමයි යුරෝප ඉතිහාසයේ දිහා බලනකොට මේ යුරෝප ඉතිහාසයේදී ස්වස්තිකය කියන සංකේතය අපිට කොහෙවත් දැක් ගන්න හම්බෙන්නේ නැහැ. නමුත් හිට්ලර් කියන මේ ජර්මන් පාලකයාගේ අතේ මෙන්න මේ ස්වස්තිකය කියන සලකුණ අපිට දකින්න ලැබෙනවා. එහෙම නැත්නම් ඒ තමන්ගේ නිල ඇඳුම ඇතුලේ ස්වස්තිකය කියන සලකුණ පාවිච්චි කරන්න හිට්ලර් කටයුතු කරනවා. ඉතින් මෙන්න මේ කියන ස්වස්තිකයයි හිට්ලර්යි එහෙම නැත්නම් රාවණ රජුරෝ මේ භාවිතා කරපු ස්වස්තික හිට්ලර් අතර තියෙන සම්බන්ධය මොකක්ද? මෙන්න මේක තමයි අපි ඊළඟ වැඩසටහනින් කතා කරන්නේ. ඉතින් අපි බලමු ඊළඟ වැඩසටහනින් මේ හිට්ලර් කොහොමද මේ තාක්ෂණය ගත්තට පස්සේ ස්වස්තිකේ කියන මේ සලකුණ තමන්ගේ යුද පරාක්‍රමයට එහෙම නැත්නම් තමන්ගේ මේ තමන්ගේ වටපිටාවට තමන්ගේ පසුබිමට යොදාගත්තේ ඇයි ඒ යොදාගත්තේ කියන කාරණාවත් එක්කලා. ඉතින් මෙන්න මේ වගේ වැළලපු එහෙම නැත්නම් වැළලී ගිය අපි නොදන්න ඉතිහාස කතාවක් ගැන නැවත පරිච්ඡේදයක් අරගෙන ඔබ ආලින්දියට පැමිණීමේ බලාපොරොත්තු වෙතුවා. හෙළ නිවුස් අපි සත්‍ය සොයාගෙන මේ ගමන තුනේ අදට නවතිනවා. එතෙක් ඔබට සෝදායි දවසක් ආයුබෝවන්.